බබලන ලස්සනක් වෙනුවෙන් අපි හැමෝටම තියෙනට ඕන දෙයක් තමයි පැහැපත් නිරෝගී සමක්. හැම පැහැපත් කර ගැනීම වෙනුවෙන් විවිධ අය විවිධ දේවල් කරනවා. දැන් මේ අතර හොඳ දේවල් තියෙනමයි වගේම නරක දේවලුත් තියෙනවා. අද අපි කතා කරන්නේ හැම පැහැපත් කර ගැනීම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාත්මකව අනුමත ක්‍රමවේද පිළිබඳව. ඒ වගේම අද මේ ප්‍රෝග්‍රෑම් එකෙන් උගලන්ට කියලා දෙනවා. සම පැහැපත් කර ගැනීම වෙනුවෙන් අපි කරන්නට ඕන මෝනින් රුටින් එකේ තියෙන්නට ඕන මොනවද ඒ වගේම නයිට් රුටින් එකේ තියෙන්න ඕන මොනවද කියලා. සයිබර් ක්ලිනික් වලට අද ආවේ හරිම සුන්දර වෛද්‍යවරියක්, විශේෂඥ වෛද්‍යවරියක්, චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුලිනි ලියනගම අද සයිබර් ක්ලිනික් සමඟ සම්බන්ධ වෙනවා. ආයිබෝන්. ආයිබෝන් දිනුජා. ඉස්සල්ලාම අපි දැනගන්න ඕන මොකක්ද මේ ලස්සන සමක් කියලා හඳුන්වන්නේ කියලා. මොකද එක එක අය හමේ ලස්සන ගැන එක එක අර්ථකථන දෙනවා. ඇත්තටම මොකක්ද ලස්සන හමක් කියන්නේ? ඔව් දිනුජා. ඇත්තටම ලස්සන හමක් කියන්නේ නිරෝගී පැහැපත් හමක්. ඒක නිරෝගී නම් පැහැය යහපත් නම් ඒක ලස්සන හමක්. ඒක කළු වෙන්න පුළුවන්, දුඹුරු වෙන්න පුළුවන්, සුදු වෙන්න පුළුවන්. මේ හැම පාටකටම අපිට ලස්සන හමක්, දීප්තිමත් හමක් තියාගන්න පුළුවන්. ඇත්තටම අපි හැමෝම දන්න එකක් තමයි සුදු උණ පළියට ඔබට ලස්සන හමක් වෙන්නේ නැහැ. සුදු උණ පළියට ඔබ ආකර්ෂණීය වෙන්නේ නැහැ. ඉතින් අපි මේ ලංකාවේ අපිට ශ්‍රී ලාංකිකයෝ හැටියට තියෙන ලස්සන දුඹුරු කල එකක්. ඒක එක එක ෂේඩ්ස් වලින් තියෙනවා. සමහරුන්ට තද දුඹුරු, සමහරුන්ට ලා දුඹුරු. ඉතින් මේ අපේ දුඹුරු ලස්සන බ්‍රවුන් කල එක අපිට නිරෝගීව පැහැපත් තියාගන්න පුළුවන් නම් ඒක අපිට ආභරණයක්. ඇත්තටම දිනුජා අපේ මේ පාට, අපේ මේ දුඹුරු පාට කොච්චර ලස්සනයිද, කොච්චර ආකර්ෂණීයයිද කියලා අපිට තේරෙන්නේ අපි සුදු ජාතිකයන් ඉන්න වෙන රටකට ගියාම. මොකද අපේ හැම හරිම නිරෝගී. දැන් අපි මේ සායන පවත්වනකොට අපිට දකින්න තියෙන දෙයක් තමයි එහෙ සායනවල 50%කටත් අධික රෝගීන් සංඛ්‍යාවක් සමහර වෙලාවට එනවා හැම පිළිකාත් එක්ක, අවුවට වෙච්ච ඩැමේජස් එක්ක. ඉතින් අපිට ඒ ප්‍රශ්න නැහැ. මොකද මේ අපේ දුඹුරු හැම අපි මේ හැම දෙයකින්ම ආරක්ෂා කරනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ අපේ ලස්සනට තියෙන දුඹුරු හැම නිරෝගීව පැහැපත්ව තියාගන්න. එතකොට තමයි ලස්සන හැමක් හම්බ වෙන්නේ අපිට. අපි ලාංකිකයන් වුණා අපි හැමෝගෙම හැමේ වර්ණය සමාන නැහැනේ. එක් එක්කෙනාගේ හැමේ පාට වෙනස්. එතකොට කොහොමද මේ හැමේ පාට තීරණය වෙන්නේ? අපේ හැමේ පාට තීරණය වෙන්නේ මූලික වශයෙන්ම අපේ ජාන මත. මේ ජාන වලින් තීරණය කරනවා අපේ මෙලනින් වර්ණකේ කොයිතරම් අපේ හැමට අඩංගු වෙනවද කියන. ඉතින් මූලික වශයෙන්ම ජාන. අපිට ජාන වෙනස් කරන්න බෑ. නමුත් වෙනත් වෙනම් පාරිසරික සාධක, කියන්නේ අවරශ්මිය, ඔබේ ජීවන රටාව, ලයිෆ් ස්ටයිල් එක, ඔබ ගන්න ආහාර, මේ දේවල් වුණත් ඔබේ සමට බලපාන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් ජාන තමයි අපිට අපේ සමේ පාට තීරණය කරලා දෙන්නේ. අපි කොයිතරම් කිව්වත් ලස්සන හමක් කියලා කියන්නේ සුදු පාටට නෙවෙයි කියලා සමහර අය උත්සාහ කරන්නේම හම සුදු කරගන්න. ඉතින් අපි සමාජ මාධ්‍යවලත් හරියට දකිනවා මේ වයිට්නින් ක්‍රීම්ස් ගැන. එතකොට මෙච්චර කාලෙකින් හම සුදු කරලා දෙනවා කියලා කිව්වහම ඕනම එකක් මූණේ ඇඟේ ආලේප කරන්නත් ලෑස්ති වුණු බොහෝ දෙනෙක් ඉන්නවා. දැන් ඇත්තටම මේ වයිට්නින් ක්‍රීම්ස් වලින් කරන්නේ මොකක්ද? ඇත්තටම මේවා පාවිච්චි කරන එක හොඳ නැද්ද? තනම අපි කතා කරන්න ඕන ටොපික් එකක් මේක. මොකද දැන් හැම තැනම අපිට කියන්නේ සුදු වෙන්න කියලා. අපි TV ඇඩ්වර්ටයිස්මන්ට් තියනවා, ඔයා කිව්වා වගේ YouTube එකේ, හැම සෝෂල් මීඩියා වල මේ හැම තැනම ප්‍රොමෝට් කරන්නේ සුදු වෙන්න කියන එක. ඇත්තට මේක අපේ මිනිස්සුන්ගේ වරදක් නෙමෙයි. ඒ වුණාට අර මාකටිං, එහෙමත් නැත්නම් ওই ක්‍රීම්ස් හදන අය, ඒවලි මූල්‍යමය ලාභ ලබන අය තමයි අපේ මිනිස්සුන්ගේ ඔළුවට ඔබනවා මේක සුදු නම් තමයි ඔයා ලස්සන. ඔයා දුඹුරු හැම ඔයාගේ හොඳ නැහැ, ඔයා ලස්සන නැහැ, සුදු වෙන්න ලස්සන වෙන්න නම් කියලා. ඇත්තට මේක අපේ අපිව දැන් බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ සුදු වෙන්න ලස්සන වෙන්න නම් කියලා. ඉතින් ඇත්තටම සමහර වෙලාවට හරිම දුක හිතෙන දේවල් වෙනවා. ළඟදී මට අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා, ඩොක්ටර් මගේ දුව මට කරදර කරනවා, රුපියල් 30,000 කියලා ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනි කියලා. ඒ වගේ ඉන්ජෙක්ෂන් හතරක් ගහන්න ඕනලු. හැබැයි මට සල්ලි නැහැ ඩොක්ටර් ඉන්ජෙක්ෂන්ස් ගහන. ඩොක්ටර්ට බැරිද මේ ළමයාව සුදු කරලා දෙන්න කියලා. ඊට පස්සේ තව අම්මලා එනවා චුටි බබාලා වඩාගෙන. ඊට පස්සේ අවුරුදු 3-4 බබාලා අපි ඉස්සරහා වාඩි කරවලා කියනවා, ඩොක්ටර් මේ බබාව සුදු කරලා දෙන්න, මෙයා කළුයි, මහත්මයයි දෙන්නම සුදුයි, මේ මෙයා කළුයි, මොන හරි කරන්න කියලා. ඇත්තට මේ අම්මලා ඒ ළමයිගේ මානසික තත්ත්වය ගැනවත්, ඒගොල්ලන්ගේ පෞෂ්‍ය වර්ධනය ගැනවත් හිතන්නේ නැහැ. මොකද බ්‍රේන් වොෂ් එක ඒ තරම්ම දරුණුයි. ඉතින් ඇත්තටම අපි මේ සමාජයට දෙන්න ඕනේ පණිවිඩයක් තමයි ඔබේ දරුවාට නිදහසේ වැඩෙන්න දෙන්න, ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කරන්න, ඔවුන්ගේ පාටත් සමග ඉස්සරහට යන්න. මේ සුදු වෙන එක ඒගොල්ලන්ගේ සුදු වෙන එක හරි ඒගොල්ලන්ගේ පාට හරි ඒගොල්ලන්ගේ ජීවිතයට බලපෑමක් වෙන්න දෙන්න එපා. ඉතින් දිනුජා ඇහුවා වගේ දැන් එක එක තැන්වල තියෙනවා එක එක ක්‍රීම්ස් ජාති.
සතියෙන් before and after කියලා තියෙනවා සතියෙන් සුදු පාට වෙච්ච පින්තූර දාලා. හැබැයි after 3 months after 6 months ඒගොල්ලන්ට මොනවද උනේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒව දකින්නේ අපි. මොකද මේ ක්‍රීම්ස් වල තියෙනවා විවිධ අහිතකර රසායනික ද්‍රව්‍ය. විශේෂයෙන්ම මේවල තියෙනවා ස්ටීරොයිඩ්ස්. ස්ටීරොයිඩ්ස් කියන්නේ අපි ශරීර රෝග අපි වෛද්‍යවරු විදිහටත් පාවිච්චි කරන ක්‍රීම් වර්ගයක්. හැබැයි අපි ඒව පාවිච්චි කරන්නේ හරි පරිස්සමට. දැනුවත් කරලා රෝගීන්ව නියමිත කාල පරිච්ඡේදයකට. නමුත් මේ ක්‍රීම් දිගට දිගට ගානකොට වෙන්නේ ඒකේ අතුරුපාලයක් විදිහට හැම සුදුවීමක් එනවා. නමුත් ස්ට්‍රෙච් මාක්ස් එනවා, කුරුලෑ එනවා, රෝම වර්ධනය වෙනවා. ඊට අමතරව හැම ඉතාමත් තුනී වෙලා නේලහර හිටන් පේන්න පටන් ගන්නවා. එතකොට ස්ටීරොයිඩ්ස් වලට අමතරව තියෙනවා හයිඩ්‍රොකියුනෝන්. ඒ කියන්නේ අර බ්ලීචින් ක්‍රීම්ස් වල තියෙන ඒ හයිඩ්‍රොකියුනෝන්. ඉතින් මේ හයිඩ්‍රොකියුනෝන් අපි පාවිච්චි කරනවා යම්කිසි සාන්ද්‍රණයකින් යම්කිසි කාලයකට පමණයි. නමුත් මේවා දිගට දිගට ගානකොට ඊට පස්සේ ඒකෙනුත් විවිධාකාරයේ ප්‍රශ්න එනවා අඳුරු අපේ හැම අඳුරු වෙන්න ගන්නවා. අපි එකට කියනවා ඔක්‍රොනෝසිස් කියලා රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ හැම දුර්වර්ණ වෙලා යනවා. ඉතින් මේ වගේ ආවට පස්සේ අපිටත් කරන්න පුළුවන් දේවල් ඉතාමත් සීමිතයි ඔබගේ සමය යථා තත්වයට පත් කරන්න. ඊට අමතරව මේ සුදු වෙන බ්ලීචින් ක්‍රීම්ස් වල හරි වයිට්නින් ක්‍රීම්ස් වලට දානවා මේ කට්ටිය රසදිය, බැරලෝහ, ඊයප් මේ වගේ දේවල් දානවා හැමට හැම සුදුවීමක් ගන්න. ඉතින් අපි දන්නවා අපේ මේ මූණට ඉතාමත් හොඳ බ්ලඩ් සප්ලයි එකක් තියෙනවා. අපි මූණේ ගන්න දේවල් අපි ඇඟටත් හොඳට අවශෝෂණය වෙනවා. ඉතින් මේ දේවල් අපේ අභ්‍යන්තරයට, ශරීර අභ්‍යන්තරයට පවා ලෙඩ රෝග ඇති කරන්න පුළුවන්. ඉතින් වකුගඩු අමාරු ඒ වගේම පිළිකා ඇති වෙන්න පුළුවන් මේ වගේ දේවල් දීර්ඝ කාලයක් පාවිච්චි කිරීම තුලින්. ඉතින් අපි ඔබට කියන්නේ ඇත්තටම ලස්සනට ඉන්න එපා කියන එක නෙමෙයි. ඔයත් ආසයි ලස්සනට ඉන්න, මාත් ආසයි ලස්සනට ඉන්න. ඔබ සමාජ ඉදිරියේ පියකරු විදියට, ප්‍රසන්න විදියට ඔබ ප්‍රසන්න කෙනෙක් ඔබ ඉදිරිපත් කරන්න එපා කියන එක නෙමෙයි අපි මේ කියන්නේ. ඔබට අර ලීචින් ක්‍රීම්ස් එමත් නැත්තම් අහිතකර ලිහිමිති ලියාපදිංචියක් නැති මේ වගේ ක්‍රීම්ස් ගාලා වෙන්න පුළුවන් අතුරු ආබාධ ගැන තමයි අපි කතා කරන්නේ. මොකද මේ ගොඩාක් ක්‍රීම්ස් වල හැමෝම කියන්නේ සලෝන් එකේ අක්කා දුන්නා. එහෙමත් නැත්නම් ඔන්ලයින් ඕඩර් කරා. ඒවල ලියාපදිංචි අංකයක් නැහැ. ඒ කියන්නේ ඒවා ලියාපදිංචි වෙලා නැහැ ගොඩක් දේවල් ලංකාවේ. එහෙම නැත්නම් ගෙවල් වල හදන ඒවා. ඒවල තියෙන අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. කොහෙද නිෂ්පාදිත රට කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කිරීමෙන් ඔබේ සමට, ඔබේ ශරීරයට ගොඩාක් අහිතකර දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ දැන් සමාජ මාධ්‍ය ඔගොල්ලෝ යම් යම් දේවල් දැක්කා කියලා ඒවා ඒ විදිහටම විශ්වාස කරන්නත් එපා. දැන් මේ තරම් සුදු වුණා කියලා කෙනෙක් පින්තූර දැම්මට, වීඩියෝස් කළාට ඒ හැම දෙයක්ම ඇත්ත නොවෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම තමන්ගේ ඇඟට ආලේප කරන ඕනෑම දෙයක් ඔගොල්ලෝ පාවිච්චි කරනකොට හැම වෙලාවකම කිහිප වතාවක් හිතන්නට ඕනේ, සහ හැම වෙලාවකම මේ වෛද්‍ය විද්‍යාත්මකව අනුමත වුණු දේවල් පමණක් පාවිච්චි කරන්න. නැත්නම් අර කෙටි කාලීන ප්‍රතිඵල නෙවෙයි, ඊට පස්සේ දිගු කාලීන ප්‍රතිඵල හුඟක් භයානක දේවල් වෙන්නටත් පුළුවන්, සහ ඉන්නවට වඩා හුඟක් කැත වෙන්න පුළුවන් ඊට පස්සේ මේ වගේ දේවල් පාවිච්චි කරලා. දැන් ඊට පස්සේ දුල්ලි මට අහන්න ඕන දෙයක් තමයි, ඉතින් තව ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ දවස්වල, හුඟක් අය අපිනුත් අහනවා වයිට්නින් ඉන්ජෙක්ෂන්ස් කියන්නේ. වයිට්නින් ඉන්ජෙක්ෂන්ස් කියන්නේ මේක අනුමත දෙයක්ද? වයිට්නින් ඉන්ජෙක්ෂන්ස් ගැන කතා කරනකොට ඒක අපිට ඒ කටිය දෙන ඉන්ජෙක්ෂන් එක තමයි, සුදු වෙන ගහන ඉන්ජෙක්ෂන් එක තමයි ග්ලූටතයන් කියන එක. මොකද මේ ග්ලූටතයන් කියන එක හැබැයි ලෝකෙ කොහෙවත්, ලංකාව විතරක් නෙමෙයි, ලෝකෙ කිසිම රටක සුදු වෙන ගහන ඉන්ජෙක්ෂන් එකක් විදිහට අනුමත කරලා නැහැ. ග්ලූටතයන් වෛද්‍ය විද්‍යාවේදී ඖෂධයක් විදිහට, එන්නතක් විදිහට භාවිතා කරනවා. ඒ භාවිතා කරන්නේ පිළිකා රෝගීන්ට පිළිකා නාශක ඖෂධ දෙනකොට ඒවලින් සිදුවන අතුරු ආබාධ අඩු කරන්න මේ ග්ලූටතයන් කියන ඉන්ජෙක්ෂන් එක ලබා දෙනවා. ඉතින් එහෙම දුන්නහම අර ඒ දීප සමහර රෝගීන්ගේ හැම පැයේ වෙනසක් සිදු වෙලා තියෙනවා. මොකද මේ උපකල්පනය කරනවා මේ ග්ලූටතයන් මෙලනින් වන්න කිය. අපේ තියෙනවා මෙලනින් එක එක ප්‍රභේදවලින්. යූ මෙලනින් තියෙනවා, ඒක තමයි අපේ මේ කළු දුඹුරු පැහැය. ෆියෝ මෙලනින් කියන්නේ රතු කහ පැහැය. ඉතින් අර ග්ලූටතයන් කියන එක මේ අපේ මේ කළු පාටට හුරු වෙන්න හේතු වෙන මෙලනින් වන්නකය අඩු කරනවා කියලා උපකල්පනය කරනවා. ඉතින් ඒ ආශ්‍රයෙන් අපේ හැම යම්කිසි සමහර අයගේ ග්ලූටතයන් ඉන්ජෙක්ෂන් එකත් එක්ක වෙනසක් දැකලා තියෙනවා. ඒත් එකම තමයි මේ කටිය මේ සුදු වෙන්න මේ ඉන්ජෙක්ෂන් එක ගහන්න පටන් අරන් තියෙන්නේ. නමුත් ලෝකේ කිසිම රටක කිසිම එන්නතක් සුදු වෙන්න ගහන්න අනුමත කරලා නැහැ. ඉතින් කවුරු හරි මේ දේ දෙනවා නම් ඒක නීත්‍යානුකූල නැහැ. ඒක නීති විරෝධී එන්නත් ලබා දීමක්.
අපි දකින සමාජ මාධ්‍ය වල සමහර ප්‍රසිද්ධ පුද්ගලයන් ඇවිල්ලා මේ වයිටින් ඉන්ජෙක්ෂන්ස් ගැන කතා කරනවා. දැන් ඇයි මේක වෛද්‍ය විද්‍යානුකූලව අනුමත නැත්තේ? මොනවද මේකෙන් වෙන සයිඩ් ඉෆෙක්ට්ස්? එකක් තමයි දිනුජා මේක වෛද්‍ය විද්‍යානුකූල පිළිගන්නේ නැත්තේ අපිට අවශ්‍ය තරම් සාක්ෂි නැහැ මේ ග්ලුටතයන් වලින් හැම සුදු කරනවා කියන අපිට දැන් අපි දන්නවා මොකක් හරි ඩ්‍රග් එකක් ඒකට අනුමත වෙන්න නම් යම් කිසි හේතුවක් සඳහා ඒකට අවශ්‍ය තරම් විද්‍යාත්මක සාක්ෂි තියෙන්න ඕනේ. ඉතින් එකක් තමයි මේ ග්ලුටතයන් වලින් හැම කිනාගේම හැම සුදු කරනවා කියන කරපු නිසි පරිේශන සාක්ෂි නැහැ. අනික එක තමයි මේකෙන් ඇති වෙන්න පුළුවන් ඇති වෙලා තියෙන අතුරු ආබාධ. ඉතින් විවිධ රටවලින් වාර්තා වෙනවා විශේෂයෙන් ඉන්දියාව, ෆිලිපීනිය වගේ රටවලින් වාර්තා වෙනවා මේ ග්ලුටතයන් එහෙම නැත්නම් වයිටනින් ඉන්ජෙක්ෂන්ස් අරන් ඒ පුද්ගලින්ට සිදුවෙච්ච අතුරු ආබාධ ගැන. විශේෂයෙන් කියනවනේ ඇනෆිලැක්සිස්. මොකද මේ ග්ලුටතයන් ඉන්ජෙක්ෂන් ලබා දෙන පුද්ගලයන් මේක ලබා දෙන්නේ ඔබේ නහරයකට. ඉතින් ඒක අධිසාන්ද්‍රණයකින් ලබා දෙනවා. ඊට අමතරව විටමින් C අධිසාන්ද්‍රණයකින් ඒත් සමගම එන්නත් කරනවා. ඉතින් ඇනෆිලැක්සිස් කියන්නේ ඔබේ ශරීරයේ එකපාරටම සිද්ධ වෙන්න පුළුවන් ආසාත්මිකතාවයක්. මේකෙන් ඔබේ ශරීරයට ඔබේ ජීවිතයට පවා හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව වාර්තා වෙච්ච ඒවා තමයි ස්ටීවන් ජොන්සන් සින්ඩ්‍රෝම්. ස්ටීවන් ජොන්සන් සින්ඩ්‍රෝම් කියන්නේ ශරීරයේ අපේ සමේ ඇතිවෙන දැඩි ආසාත්මික තත්ත්වයක්. කටේ, මුහුණේ, ඇඟ පුරාම තුවාල දාන්න පුළුවන්. ඔබේ අභ්‍යන්තර අවයවය වලට පවා මේක බලපාන්න පුළුවන්. ඊටත් අමතරව වකුගඩු වලට එතකොට ඔබේ අක්මාවට මේවායින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව දිනියෝජමයක් ගැන කියනවා නම් දැන් අපි මං අර කලින් කිව්වා වගේ ග්ලුටතයන් වලින් අපි අර යූ මෙලනින් ඒ කියන්නේ කළු දුඹුරු වර්ණක අඩු කළා ෆියෝ මෙලනින් ඒ කියන්නේ රතු කහ තැඹිලි වර්ණක වැඩි කරනවා. ඉතින් අපේ මේ දුඹුරු වර්ණයේ අඩු වීම නිසා රතු කහ වර්ණක වැඩි වුණාම අපි අවුවට තියෙන සංවේදීතාවය වැඩි වෙනවා. ඉතින් අපි වගේ මේ ගර්භ කලාපීය රටක අවුවෙන් සිදුවන හානිය ඉතාමත් දරුණු වෙන්න පුළුවන්. ඉතින් අවුවට සිදුවෙන හානිය වැඩි වෙනවා කියන්නේ ඔබේ සමේ පිළිකා හැදෙන තීර සම්භාවිතාව වැඩි වෙනවා. අවුවෙන් සිදුවෙන ඔබේ හැමතෙම සිදුවෙන්න පුළුවන් හානිය වැඩි වෙනවා. ඉතින් මේ හැමදේම බලනකොට ඔබ සුදු වෙන්න කියලා ඉන්ජෙක්ෂන් ගහන එක ඔබේ ශරීරෙට නම් එතරම් හිතකර දෙයක් නෙවෙයි. දැන් වයිටනින් ඉන්ජෙක්ෂන්ස් වගේම අනිත් ට්‍රෙන්ඩ් එක තමයි මේ වයිටනින් ටැබ්ලට්ස්. මොනවද අපිට මේක ගැන කියන්න තියෙන්නේ? ග්ලුටතයන් ටැබ්ලට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ග්ලුටතයන් ටැබ්ලට් එක විවිධාකාරයේ සමේ අඳුරවීම් වලට වෛද්‍ය විද්‍යානුකූලව භාවිත කරන්න අවස්ථාවක් තියෙනවා. නමුත් අපි ශ්‍රී ලංකාවේ මේක පාවිච්චි කරන්න පුළුවන් වෛද්‍ය අනුමැතියක්. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක්ගේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් තුන්ඩුවක් එක්ක ෆාමසියකින් ලබා ගන්න විතරයි. මේකත් මිලිග්‍රෑම් 500ක් තමයි දිනකට අනුමත කරලා තියෙන්නේ. මොකද ඒකත් નિયમિત කාලයකට පමණයි. මොකද අපි අනවශ්‍ය විදිහට දැන් ග්ලුටතයන් කියන්නේ ඇත්තට මොකද්ද කියලා ග්ලුටතයන් කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඇන්ටිඔක්සිඩන්ට් කියන්නේ දිනුජ දැන් අපේ ඇඟේ තියෙනවා ඇඟේ හැදෙනවා විවිධ ක්‍රියාවලීන් හින්දා ෆ්‍රී රැඩිකල්ස් කියලා අස්ථායි අංශු. මේ අස්ථායි අංශුන් වැඩිපුර හැදුනොතින් ඒක අපිට අහිතකරයි. ඉතින් මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් වලින් තමයි මේ අස්ථායි අංශු වලින් අපිට වෙන අපේ හැමත වෙන අභ්‍යන්තර අවයව වලට වෙන හානිය අඩු කරන්නේ. ඉතින් මේ ඔබේ ස්වභාවික ඔබ ගන්නවා ඔබේ ඇඟ ඇතුලේ හැදෙන ඇන්ටිඔක්සිඩන්ට් ඉතා හිතකරයි. ඉතින් මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් අපි පිටින් නිතර නිතරම ගන්න ගියොත් ඔබේ ස්වභාවයෙන් ඇඟේ හැදෙන ඇන්ටිඔක්සිඩන්ට්ස් අඩු වෙන්න පුළුවන්. ඒක එතරම් හිතකර තත්වයක් නෙවෙයි. ඉතින් මේ ටැබ්ලට් එක උනත් පාවිච්චි කරනවා නම් ඒක පාවිච්චි කරන්නේ වෛද්‍යානුකූල අනුමැතියක් ඇති රොඩෙඩර්ස් රෝග සඳහා පමණයි සහ ඒක નિયમિત කාලයකට નિયમિત මාත්‍රාවකින් පමණයි. එහෙම නැතුව අපිට හිතපු ගානක් හිතපු කාලයක් බීම සුදුසු නැහැ. එහෙමනම් අපිට පැහැදිලි අපේ අරමුණ වෙන්න ඕනේ හැම සුදු කර ගැනීම නෙවෙයි හැම පැහැපත් කරගන්න හොඳ බ්‍රයිට් ක්ලියර් ලස්සන ස්කින් එකක් ලබා ගැනීම තමයි අපේ අරමුණ වෙන්න ඕනේ. එහෙමනම් වෛද්‍ය විද්‍යාත්මකව මොන වගේ ක්‍රමද තියෙන්නේ අපේ හැම ලස්සන කරගන්න. දිනජතෙන් හැම නිරෝගී පැහැපත් හැමක් කියලා කතා කරනකොට මුලින්ම කියන දෙයක් තමයි ඔබට සමේ රෝගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ රෝගයට ප්‍රතිකාර ගත යුතු සුදුසු වෛද්‍යවරයෙක් හම්බෙලා. ඉතින් අපි දැන් කතා කරමු සාමාන්‍යයෙන් සමකට අපිට මොනවද කරන්න පුළුවන් කියලා. අපි මේකට කියනවා ස්කින් කෙයාර් රූටීන් එකක් කියලා. විශේෂයෙන්ම අපි මේ තරුණ වයස පහු කරනවත් එක්කම අපිට තේරෙනවා අපේ හැම ඉස්සර වගේ නෙමෙයි. රැලි වැටීම් වලට ලක් වෙන්න පුළුවන්, තනින් තන අඳුරු ගප කැලල ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් යම්
යම්තාක් දුරකට වළක්ව ගන්න අපිට පුළුවන් මේ ස්කින් කෙයාර් රූටින් එකකට ගිහිල්ලා හැමතෙ සත්කාර කිරීම මගින්. ඉතින් ස්කින් කෙයාර් රූටින් එකකදී දැන් අපි මුලින් කතා කරමු මෝර්නින් රූටින් එකකදී මොකද කරන්න ඕනි කියලා. මෝර්නින් රූටින් එකකදී ඉතින් අපි උදේ පාන්දර නැගිට ගමන් ඊළඟ අපි මුලින්ම කරන දෙයක් තමයි හැම ක්ලෙන්ස් කරන එක. එහෙම නැත්නම් ක්ලෙන්ස් එකක් හරි ෆේස් වොෂ් එකක් හරි භාවිත කරන එක. ඉතින් මේකත් එකම කියන්න ඕනි හැම කෙනාටම එකම දේ හරියන්නේ නැහැ. මොකද ඔබේ හැම විවිධාකාරයි. සමහරුන්ගේ තියෙන වියලි හමක් සමහරුන්ගේ තෙල් සහිත සමක් සමහරුන්ගේ මේ දෙකම මිශ්‍ර සමක්. ඉතින් ඔබට හරියන ක්ලෙන්ස් එකක් ෆේස් වොෂ් එකක් තෝරගන්න ඕනේ. ඉතින් මේ ගැන කතා කරනකොට ක්ලෙන්ස් කරනකොට හැමෝම අහන දෙයක් තමයි ડોක්ටර් මම සබන් ගන්නව කමක් නැද්ද කියලා. ඇත්තටම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ සබන් කියන්නේ අපි දන්නවා භාෂ්මයක්. ඒකේ තියෙන භාෂ්මික pH එක. එතකොට අපි හැමේ සාමාන්‍යයෙන් තියෙන ආම්ලිකතාවයක් 4ත් 5ත් අතර pH එකක් තමයි අපි සමේ තියෙන්නේ. ඉතින් අර අපේ සම මොනාට වඩා එකේ pH එක වෙනස් වුණොත් මොකද වෙන්නේ? අපේ සමේ නිරෝගීභාවය නැති වෙනවා. හැම වේලෙන්න ගන්නවා, ඉරිතලන්න පටන් ගන්නවා, කසන්න ගන්නවා. ඉතින් මේ pH balance එක හැමේ තියාගෙන ඉන්න එක වැදගත්. ඉතින් ඒකට ඔබට හැමත ඔබේ සමට සුදුසු ක්ලෙන්ස් එකක් තෝරගන්න එක ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් දිනෝජාව කියන්න ඕන දෙයක් තමයි දැන් ක්ලෙන්ස් කරනවා කියලා හැම පිරිසිදු කරනවා කියලා අපි ගොඩාක් අපේ හැම තිස්සෙම පිරිසිදු කරන්න යන නරකයි. මොකද අපේ හැම කියන්නේ හරියට අපේ ශරීරය කියන්නේ හොඳ ලස්සන ඉකෝ සිස්ටම් එකක්. අපේ හැම කියන්නේ රේන් ෆොරෙස්ට් එකක් වැසි වනාන්තරයක් වගේ. මොකද මේක එක එක තැන්වල එක එක ශුද්‍ර ජීවීන් එතකොට වෛරස් ජීවත් වෙනවා. මේවා බොහෝ දෙනා අපිට හිත කරයි. ඉතින් අපි අනවශ්‍ය විදියට අපේ හැම සුද්ධ කරන්න ගියොතින් හැම පිරිසිදු කරන්න ගියොතින් මේ හිතකර බැක්ටීරියා පවා විනාශ වෙන්න පුළුවන්. ඒකින් ඉන්නේ අපිට හානියක්. ඊට අමතරව ඔබ නිතර සුද්ධ කරන්න ගියොතින් ඔබේ හැම සෝදන්න ගියොතින් හැම වේලීමකට ලක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ හැමදේම කරන්න ඕනේ යම් කිසි පිළිවෙලකට. ඉතින් අපි ක්ලෙන්ස් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකට අපි ඇන්ටිඔක්සිඩන්ට් එකක් හරි මං කලින් කතා කරපු ඇන්ටිඔක්සිඩන්ට් ක්‍රීම් එකක් හරි සීරම් එකක් හරි අපේ හැමත ගල්ව ගන්න. ඉතින් මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් ගැන කතා කරනකොට හොඳ විද්‍යාත්මක සාක්ෂි තියෙනවා විටමින් C, විටමින් E වගේ ඇන්ටිඔක්සිඩන්ට්ස් ගැන. දැන් විටමින් C සීරම් එකක් ගැන කතා කරනවා නම් විටමින් C වලින් අපිට ඒක හොඳ ප්‍රබල ඇන්ටිඔක්සිඩන්ට් එකක් වීමට අමතරව තවත් ඒකේ තියෙන වාසි කිහිපයක් තියෙනවා. එකක් තමයි ඒකෙන් අපේ මේ කොලජන් බූස්ට් කරනවා. අපි දන්නවා අපේ හැම නිරෝගීභාවයට හේතු වෙන එකක් තමයි මේ කොලජන් තන්තු කියන එක අපේ හැම ස්තරවල පිහිටා තියෙනවා. ඉතින් මේ කොලජන් හදන ක්‍රියාවලිය කෝඑන්සයිම් එකක් විදිහට මේ විටමින් C ක්‍රියා කරනවා. ඉතින් ඒ පැත්තිනුත් විටමින් C අපිට හිතකරයි. ඊට අමතරව විටමින් C වලින් ෆොටෝ ප්‍රොටෙක්ෂන්, ඒ කියන්නේ අවුවෙන් සිද්ධ වෙන්න පුළුවන් ඩැමේජ් එකක් මේ විටමින් C වලින් අඩු කරනවා. ඉතින් ඒකම බලනකොට විටමින් C සීරම් එකක් ඔබට ඔබගේ උදේ ඩේලි මෝර්නින් රූටින් එකට යොදා ගන්න පුළුවන්. ඉතින් හැබැයි දිනෝජා අපි මේ කියන්නේ මේක අනිවාර්යයෙන්ම ගන්න ඕනි කියලා නෙමෙයි, මේකෙන් යම් වාසි තියෙන්න පුළුවන් කියලා විතරයි. ඉතින් දැන් අපි සීරම් එකක් මොකක් හරි ඇන්ටි ඔබ කැමති වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත්ත ඇන්ටිඔක්සිඩන්ට් එකක් විටමින් C විටමින් E වගේ එකක් ගහගත්තට පස්සේ ඔබට පුළුවන් දැන් සමහර වෙලාවට අපි දන්නවා අපේ විවිධ අපකැලල් ඇති වෙනවා මූණේ. වයසට යනකොට මේ දේවල් එන්න පුළුවන්. අවුවට ඩැමේජ් වෙලා එන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන් මේ දේවල් මේ පිග්මන්ටේෂන්ස් යන්න ඔබට ඔබේ වෛද්‍යවරයා විසින් ලබා දීපු ක්‍රීම් ඒ තැන්වල අපි කියන ස්පොට් ට්‍රීට්මන්ට් එකක් කියලා, ඒ කියන්නේ තියෙන තැන්වල ඒ ක්‍රීම් එක ගා ගන්න පුළුවන්. ඊට අමතරව අන්ඩ්‍රයි ට්‍රීට්මන්ට් එක. අද ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇස් යට කළු වෙනවා. ඉතින් මේ ඇස් යට කළු වෙනවට ඔබට ලබා දීපු ක්‍රීම් එකත් ඒ ඔබට ආලේප කරගන්න පුළුවන් අර ක්‍රීම්ස් වලට විටමින් C එකට උඩින්. ඉතින් මම හැමතිස්සෙම කියන දෙයක් තමයි ඇස් යට කළු වෙනවා කියලා ගොඩාක් අතුල්ලන්න යන්න එපා ඇස් යට. මොකද මේ ඇස් යට තියෙන හැම ඉතාමත් සංවේදී. ඉතින් අර අපි ගොඩාක් කයින් අතුල්ලන්න ගියොත් එහෙම අර ඝර්ෂණයටත් අපේ හැම ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් කියන්නේ ඩැබ් කරන්න අර මෙහෙම චුට්ටක් තට්ටු කරලා අවශෝෂණය වෙන්න හරින්න කියලා තමයි කියන්නේ. ඉතින් දැන් අපි එතකොට විටමින් C ගෑවා, පිග්මන්ටේෂන්ස් වලට ට්‍රීට් කරා, අන්ඩයි ට්‍රීට්මන්ට් එක කරා. ඊට පස්සේ වැදගත් දෙයක් තමයි මොයිස්චරයිසේෂන් කියන එක. සමහරු හිතන්න පුළුවන් මට නම් තියෙන්නේ ඔයිලි හමක්, මට මොයිස්චරයිස් කරන්න ඕනේ නැහැ කියලා. ඒ වුණාට ඔබේ මතුපිට හැම ඔයිලි වුණාට තෙල් සහිත වුණාට ඔබේ ඇතුළත සෛල වේලීමකට ලක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔබට ඔබ අවශ්‍ය නම් මොයිස්චරයිසේෂන් එක හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ඊට උඩින් ගාන්න පුළුවන්. ඉතින් ඊටත් පස්සේ වැදගත්ම දෙයක් තමයි මේ සන් ප්‍රොටෙක්ෂන්. ඒ කියන්නේ ඔබ අවුවට යනවා නම් හෝ ඔබ අවුවට නිරාවරණය වෙනවා නම් සන්ස්ක්‍රීන් එකක් ඇත්තටම ඔබේ ඩේලි රූටින් එකේ තියෙන්න ඕනේ.
මොකද මේ සන් ඩැමේජ් එක අපිට අවුවෙන් වෙනවා අපේ හැම අපි හිතුවේ නැති වුණාට හැම රැළු වැටීමකට ලක් වෙන්න පුළුවන් දීර්ඝ කාලයක් මේ අවුවට යොමු වුණහම ඊට අමතරව හැම තුනිවීම් රළුවීම් මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් පිග්මන්ටේෂන්ස් වෙන්න පුළුවන් ඉතින් සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන එක ඉතාමත් වැදගත් මේ සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරනකොට ඒකේ SPF අගය සාමාන්‍ය කියන්නේ 30ට සන් ප්‍රොටෙක්ටිව් ෆැක්ට් එක 30ට හෝ ඊට වඩා වැඩි විය යුතුයි කියලා ඉතින් අවුවට යනවා නම් අනිවාර්යයෙන්ම කුඩයක් අරගෙන යන්න තොප්පියක් දාන්න පුළුවන් නම් එහෙම දාගෙන යන්න එමත් නැත්නම් සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන එකත් වැදගත්. අවුව යන අයට විතරද සන් ප්‍රොටෙක්ෂන් එකක් ඕනේ? එහෙම නැත්නම් ඔෆිස් ඇතුලේ වැඩ කරන අයට, ගෙවල් ඇතුලේ ඉන්න අයට සන් ප්‍රොටෙක්ෂන් එකක් ඕනේ නැද්ද? ඇත්තටම හොඳ ප්‍රශ්නයක් දිනුෂා. ඇත්තටම අපිත් කිව්වහම සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න කියලා අපේ ලෙඩු කියන එකක් තමයි නෑ ડોක්ටර් මං එළියට බහින්නේ නෑ. මං ගියේ ඇතුලේමයි ඉන්නේ කියලා. ඇත්තටම කියනවා නම් දැන් අපි මේ සාමාන්‍ය ජනේල වලින් UVB කියන අපි දැන් අපි දන්නවා අපි අපේ මේ හිරු එළිය තියන UVA UVB කියලා මේ වගේ තියෙනවා. UVB කිරණ ඇතුලට ආවේ නැති වුණාට මේ සාමාන්‍ය ජනේල වලින් UVA කිරණ ඇතුලට එන්න පුළුවන්. ඉතින් ඔබ වැඩ කරන්නේ ඔබ නිතරම ගෙදර කුසියේ ඉන්නේ ජනේලයක් ගාව නම් තද හිරුවෙලිය ඔබට වැටෙනවා නම් ඔෆිස් එකේ ඉන්න ජනේලයක් ගාව නම් එතනට හිරුවෙලිය කෙලින්ම වැටෙනවා නම් එතනදිත් ඔබ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කිරීම සුදුසුයි. මොකද මේ කිරණ කීප අඩි කීපයක් දුරට ඇවිල්ලා ඔබේ හැමට පතිත වෙන්න පුළුවන්. ඉතින් එතකොටත් අපේ හැමට යම් කිසි දුරකට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනවා නම් ඉතින් ඔබ ගෙදර හිටියත් අවුව වැටෙන තැනක නම් ඉන්නේ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කිරීම සුදුසුයි. දැන් අර මෝර්නින් රුටීන් එකේදී දුල්නි කිව්වා ජාති කීපයක් ඒ කියන්නේ විටමින් සී සීරම් එකක් ඊට පස්සේ මොයිස්චරයිස් එක ඊළඟට සන්ස්ක්‍රීන් එක මේ ඔක්කොම උදේ වරුවේ ආලේප කරන්න ඕනේ කියලා මෝර්නින් රුටීන් එකේදී. දැන් මේ වගේ ජාති කීපයක් එකට ආලේප කරන එකෙන් හැමත මොනා හරි මේ අසාත්මිකතාවයක් වගේ ඇති වෙන්න පුළුවන්ද? එහෙම පුළුවන්කමක් තියනවද? ඒක දිනුජ ඇත්තටම අපි අපි ඒක තමයි කියන්නේ අපි ඔබට හිතෙන ක්‍රීම්ස් ගන්න එපා කියලා. ඔබේ වෛද්‍යවරයා හමු වෙලා ඔබට සුදුසු ක්‍රීම් පමණක් භාවිතා කරන්න. මොකද සමහර වෙලාවට අපි කියනවා දැන් අපි රෑට ගන්න විටමින් ඒ ක්‍රීමුයි ග්ලයිකෝලික් ඇසිඩ් ක්‍රීම් වගේවා මේවා දෙක එකට ගන්න එපා කියලා. මොකද මේ දෙකම එකට ගෑවත් අපිට සැර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ ඒ හින්දා ඔබ අනිවාර්යයෙන්ම මොනවාරි ක්‍රීම්ස් ಜಾති පාවිච්චි කරනවා නම් ඔබ එකතු කරලා මේ ක්‍රීම්ස් ගන්නවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙසක් ඇතුව මේ ක්‍රීම් පාවිච්චි කරන්න. ලස්සන හමක් වෙනුවෙන් රාත්‍රී සත්කාර විදිහට අපි මොනවද පාවිච්චි කරන්න ඕන? ක්‍රීම්ස් ಜಾති ගැන කතා කරනවා නම් ගොඩාක් දේවල් තියෙනවා. සෙරමයිඩ්ස්, පෙප්ටයිඩ්ස්, හයල්ුරොනික් ඇසිඩ්, එතකොට විටමින් B3, නිකොටිනමයිඩ් මේ වගේ ගොඩාක් ಜಾති තියෙනවා. අපිට හැබැයි අද ඔක්කොම ගැන කතා කරන්න බෑ. ඉතින් අපි බලමු රාත්‍රී කාලෙදි කරන්න සරලව කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. එකක් තමයි දැන් අපි දන්නවා අපි රාත්‍රී කාලයට නිින්දට යාමට පෙර ආපහු අපි වැඩ ඇරිලා ඇවිල්ලා හරි ඔබගේ හවස් වරුවක හරි අපි හොඳට ආපහු අපේ මූණ ක්ලෙන්ස් කරගන්නවා. ඉතින් මේ ක්ලෙන්ස් කරාට පස්සේ අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ආපහු අපි ක්‍රීම් ජාතියක් හරි සීරම් එකක් හරි පාවිච්චි කරන එක. ඉතින් වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි තියෙන හොඳ සාක්ෂි තියෙන මුහුණේ රැලි වැටීම අඩු කරනවා කියන වයසට යෑම අඩු කරනවා කියන එක ක්‍රීම් ජාතියක් තමයි විටමින් A. ඒක සීරම් එකක් විදිහට තියෙන්නත් පුළුවන්. ඒකට මේ විටමින් A විවිධ නම් වලින් තියෙනවා. අපි කියනවා ඒක ට්‍රෙටිනොයින් කියලා හඳුන්වනවා, රෙටිනෝල් කියලා හඳුන්වනවා, රෙටිනොයිඩ්ස් කියලා කියනවා. විවිධ නම් වලින් තියෙනවා. ඉතින් ඔබට ගැළපෙන මේ වගේ විටමින් A ක්‍රීම් එකක් ඔබට ඇන්ටි ඒජින් ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මේ විටමින් A ගැන කතා කරනකොට දිනුජ කියන්න ඕන දෙයක් තමයි අපේ හැම ගොඩක් සංවේදී නම් එකපාරට මේ විටමින් A ක්‍රීම් එක මුළු මූණ පුරාවට ගාලා දවස් හතේම ගෑවොත් ඔබේ හැමට විවිධ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඔබේ හැම ඒකට සංවේදී වෙන්න පුළුවන්. ඉතින් අපි කියන දෙයක් තමයි ඉතමත් සුළු වශයෙන් ගන්න මුලින් දවස් දෙකක් ගන්න ඊට පස්සේ ප්‍රශ්නයක් නැත්තම් දවස් තුනකට යන ඕවගේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරන්න කියන එක. ඊළඟට අවශ්‍ය දේ තමයි ආපහු මොයිස්චරයිසේෂන්. හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගන්න මේ විටමින් ක්‍රීම් එකට උඩින්. ඉතින් ওই දේවල් තමයි අපිට සරලව කරගන්න පුළුවන් නයිට් රුටින් එක. ඊට අමතරව ඔබේ අර මං කලින් කිව්වා වගේ ඔබේ පිග්මන්ටේෂන්ස් වලට ඇසට් කලු වෙනවට අර ක්‍රීම්ස් අර මොයිස්චරයිසර් ක්‍රීම් එක ගන්න කලින් ඔබට ගන්න පුළුවන්. දැන් මේ සඳහන් කරපු මෝර්නින් රුටීන් එක ඒ වගේම නයිට් රුටීන් එක මේක අවුරුදු 20-30ටත් සුදුසුද? එමත් නැත්නම් අවුරුදු 30න් පස්සෙද මේ වගේ රුටීන් එකකට අපි යන්න ඕන? ඇත්තටම දිනෝජ එහෙම අර නියමිත වයස් සීමාවක් කියලා නැහැ. ඇත්තටම කියනවා නම් අපි මේ දුබුරු හැම වයසට යෑම සුදු වෙන්නේ සුදු හැමට වඩා අඩුවෙන්. අර මං කලින් කියපු විටමින් A ක්‍රීම් එක ඇමරිකා එක්සත් ජනපදයේ චර්ම රෝග වෛද්‍යවරු නිර්දේශ කරන්නේ අවුරුදු 20 ගණන් වලින් පස්සේ
ඔබට ගාන්න පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් අපිට නම් ඒ තරම් ඉක්මනට ගාන්න ඕමනා නැති වෙයි. මොකද අපේ දුඹුරු සම නිසා. සම කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියක්නේ. ඒ නිසා බාහිරින් කරන දේවල් වලට අමතරව අභ්‍යන්තරවත් අපිට කරන්න පුළුවන් සත්කාර හුඟක් තියෙනවා. අපි ඒ ගැන කියමු. ඔව් දිනෝජා මං හැමතිස්සෙම කියන එකක් තමයි අපි පිටතින් මොන දේ අපේ සමට කරත් ඔබේ අභ්‍යන්තරය කායික හෝ මානසිකව නිරෝගී නැත්නම් ඔබේ නිරෝගී හැමක් පැහැපත් හැමක් ඔබට තබා ගන්න එක අමාරුයි. ඉතින් අපේ මේ අභ්‍යන්තර කායික මානසික නිරෝගී බව අපේ හැමට ඉතාමත් වැදගත්. මොකද මේ සමීරෝග වෛද්‍යවරු විදියට අපි දකිනවා ඔබ මානසික පීඩනයකට ලක් වුණාම ඔබට මොන හරි රෝගී තත්වයක් කායික රෝගී තත්වයක් ඇති වුණාම ඒක ඔබේ කොණ්ඩේ හැලෙන්න ගන්නවා. ඔබේ හැම දුර්වර්ණ වෙනවා. වේලෙන්න ඉතින් මේ වගේ විවිධාකාර රෝගී තත්ත්වයින්ද අපේ හැමට විවිධාකාර අතුරු බලපෑම් ඇති වෙනවා. ඉතින් ඔබේ කායික මානසික නිරෝගී භාවය සමේ නිරෝගී භාවයට ඉතාමත් වැදගත්. ඉතින් කායික මානසික නිරෝගීතාවය ගැන කතා කරනකොට මුලින්ම හැමෝම කතා කරන දෙයක් තමයි අපි ගන්න ආහාර. මේ ආහාර වලින් පුළුවන් අපිට සෑහෙන බලපෑමක් කරන්න අපේ නිරෝගීකමට. ඉතින් සමහරවල් කියන්නේ අපි you are what you eat. මේ කන හැමදේම අපේ හැම සෛලයකට කන දේවල් අපේ හැම සෛලයකටම බලපානවා. ඉතින් ඔබ කන දේ අනිවාර්යයෙන්ම නිරෝගී විය යුතුයි. ඒක පෝෂණ ගුණේ ඉතාමත් ඉහළ විය යුතුයි. ඉතින් අපිට දැන් සම පිළිබඳ කතා කරනවා නම් සමට ඉතාමත් හොඳ දේවල් තමයි කොළපාට එළවලු, පළතුරු, පලා වර්ග මේවල ඇන්ටිඔක්සිඩන්ට්ස්, විටමින්ස් හරිම රිච්, ඒ කියන්නේ ගොඩාක් බහුලව තියෙනවා. විශේෂයෙන්ම තද පාටේවල. මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් අර මම ඉස්සෙල්ලා කිව්වේ අපේ ෆ්‍රී රැඩිකල්ස් අයින් කරන්නේ මේ ඇන්ටිඔක්සිඩන්ට්ස්. ඉතින් මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් වැඩිපුර තියෙන කෑම ගත්තාම ඔබේ පැහැපත් බව වැඩි වෙන්න පුළුවන්. විටමින්ස් වැඩිපුර තියෙන කෑම පලා ජාති එළවලු ගන්න ඕනේ. ඉතින් දිනුජා මේ හොඳ ආහාර වර්ග මොනවද කියලා කියනත් එක්කම අපිට අපේ හැමතෙම එතරම් සුදුසු නැති ආහාර වර්ගයක් තියෙනවා. ඒ තමයි රිෆයින්ඩ් කාබ්ස් ඇන්ඩ් ෂුගර්ස්, අධික ලෙස පිරිපහදු කරපු පිෂ්ඨය හා සීනි වර්ග. මොකද මේවා අපේ සමේ තියෙන මේ කොලජන් සහ ඉලාස්ටින් කියන ප්‍රෝටීන සමග එකතු වෙලා ඒවා බිඳ වැටීමකට ලක් කරනවා. ඉතින් ඔබේ සම රැලි වැටීමකට, අඳුරු වීමකට ලක් වෙන්න පුළුවන්. ඊටත් අමතරව මේ අධික සීනි සහිත, පිෂ්ඨ සහිත ආහාර අධික තෙල් සහිත, තෙල් සමග කුක් කරලා, කියන්නේ සකසා ගත්තාම ඒවත් අර ඇඩ්වාන්ස් ග්ලයිකේෂන් එන් ප්‍රොඩක්ට්ස් හදන එක වැඩි කරනවා. ඉතින් මේ දේවල් එතනම ඔබේ ශරීරයට සුවදායි නෑ. ඉතින් පැහැපත් හමක් තියෙන නම් හැමතිස්සෙම ඔබේ ආහාරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් එකක් තමයි එක්සර්සයිස්. අනිවාර්යයෙන් අපි හිතන්නේ ගොඩක් වෙලාවට එක්සර්සයිස් කියන්නේ මේ කෙට්ටු වෙන්න කරන දෙයක් කියලා. නමුත් එක්සර්සයිස් කියන්නේ බර අඩු කරගන්න දෙයක් විතරක් නෙමෙයි. ඒක ඔබේ මොළයට, ඔබේ හෘදයේ වස්තුවට, ඔබේ සෑම ඉන්ද්‍රියකටම මේ එක්සර්සයිස් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය අංගයක්. මොකද දිනුජා මේ එක්සර්සයිස් කියන එක ඇත්තටම ඇන්ටි ඒජින්. ඒ කියන්නේ අපේ වයසට යාම අඩු කරන දෙයක්. ඇතන විද්‍යාත්මක පරීක්ෂණ වලින් හොයාගත්තු එකක් තමයි අපි මේ වයසට යනකොට ඇඟේ සිදුවන විවිධ හේතු ඇඟේ සිදුවෙන වෙනස්කම් වලට හේතුව තමයි අපි මේ DNA වලට, අපි ශරීරයේ තියෙන DNA වලට සිදුවෙන ඩැමේජ් එක. ඉතින් මේ එක්සර්සයිස් වලින් මේ DNA ඩැමේජ් එක අඩු කරනවා. ඒක තව විදිහකට කියනවා නම් අපේ මේ DNA තන්තු වල තියෙනවා අන්තිමට පොඩි ටීලොමියා කියලා කැලක්. ඒ කියන්නේ දැන් අපි ෂූ ලේස් එකක් ගත්තොත්, සපත්තු ලේස් එකක් ගත්තොත් ඒක අන්තිමට අර චුටි කැප් එකක් තියෙන්නේ. අන්න ඒ වගේ DNA ස්ට්‍රෑන්ඩ් එක තන්තුක අන්තිමට තියෙනවා මේ ටීලොමියා එක. අපි වයසට යන්න වෙන්නේ මොකද මේ ටීලොමියා එක පොඩි වෙනවා. නමුත් එක්සර්සයිස් මේ ටීලොමියා ලෙන්ත්නින් එක්සර්සයිස් ටීලොමියා එක දිග කරන්න මේ එක්සර්සයිස් වලට පුළුවන්. කියන්නේ එක්සර්සයිස් කියන එක ඇන්ටි ඒජින්. ඔබට හොඳ සමක් තියා ගන්න ඕන නම්, තරුණ පෙනුම රැක ගන්න ඕන නම් මේ ව්‍යායාම ඔබේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් කරගන්න ඕනේ. ඊළඟට තමයි ව්‍යායාම, ආහාර. ඊළඟට අපි අඩුවෙන් කතා කරන දෙයක් තමයි නිින්ද. මේ නිින්දෙදි තමයි අපේ හැම ඇතුළු ඉතුරු සියලුම අවයව රිජුවනේෂන්, අපි කියනවා පුනර්ජීවනය වෙනවා කියලා. මොකද මේ අපේ සිස්ටම් එක රිපෙයාර් වෙන්නේ මෙන්න මේ නිින්දෙදි. ඉතින් මේ නිින්ද සුවදායි නිින්දක් අපිට අත්‍යවශ්‍යයි අපේ හැම නිරෝගීව තබා ගන්න නම්, අපේ ශාරීරිය නිරෝගීව තබා ගන්න නම්. තව චුටි දෙයක් කියන්න ඕනේ, දැන් අපේ මේ ස්ලීප් ඩිප්‍රේෂන්, එහෙමත් නැත්නම් නිින්ද අඩු වීම අනාගතයේදී ලොකු හෙල්ත් පබ්ලික් හෙල්ත් එපිඩමික් එකක්, කියන්නේ විනාශකාරී විදිහට අපේ සෞඛ්‍යට බලපාන්න පුළුවන් කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. මොකද එකක් තමයි මේ ස්ක්‍රීන්ස්. දැන් අපි අන්තිම මොහොත වෙනකම්ම ස්ක්‍රීන් එකක් අල්ලගෙන තමයි ෆෝන් එක බලලා තමයි නිදියන්නේ. එහෙම නැත්නම් ලැප්ටොප් එක, TV එක, LED ස්ක්‍රීන්ස් වලින් මේ අපි ස්ක්‍රීන් එක දිහා බලලා තමයි නිදියන්න යන්නේ. එහෙම නැත්නම් නිින්දෙනක ස්ක්‍රීන් එක දිහා බල බල ඉන්නවා. මේ ස්ක්‍රීන්ස් වලින් එන බ්ලූ ලයිට් කියන එක ඒක සිමියුලේට් කරනවා. කියන්නේ අපි කියනවා ඒක අපිට කියනවා මේ ඔයාට එන්නේ ඩේ ලයිට් එක කියලා. ඒ කියන්නේ ඉරු එළිය වගේ කියලා. එතකොට අර අපිට නිින්දට ශ්‍රාවය වෙන්න ඕනි හෝමෝන, මෙලටොනින් ඇතුළු හෝමෝන ශ්‍රාවය වීම අඩුයි. ඉතින් අර
අපහසු නිින්දකට ඔබ යන්න තියෙන chance එක අඩුයි ඔබ ඒ වගේ දේවල් කරනවා නම්. ඉතින් කියන්නේ පැය දෙකකට තුනකට කලින් screen sign කරන්න, coffee බොන්න, tea බොන්න යන්න එපා හවස වරුවෙන් පස්සේ. මේ ඔබව ලෑස්ති කරන්න නිදා ගන්න. ඒ වගේ මේ නිින්ද කියන එක අපි හිතුවේ නැති වුණාට ඒක අපේ ශරීරයට හරිය වැදගත් දෙයක්. ඊළඟට අපි කතා කරන දෙයක් තමයි මානසික සෞඛ්‍ය. මේ මානසික සෞඛ්‍ය ඉතාමත් අත්‍යවශ්‍යයි හොඳ සමක් තියෙන නම්. ඉතින් අපි මම අර කලින් කිව්වා වගේ දකින්න දෙයක් තමයි ඔබ ස්ට්‍රෙස් වුණාම මොන හරි මානසික පීඩනයකට ලක් වුණාම කොණ්ඩ යන්න ගන්නවා. ඒක අපි හැමෝම දන්න දෙයක්. එහෙම නැත්නම් ඔබේ හැම දුර්වර්ණ වෙනවා. ඔබේ හැමේ තියෙන රෝග වැඩි වෙනවා. ඉතින් මේ මනසයි හැමයි කියන එක එකිනෙකට හරිම ඍජුවම සම්බන්ධයි. ඉතින් ඔබේ මානසික සුවතාවය ඔබේ හැමේ පැහැපත් භාවයට නිරෝගී භාවයට හේතු වෙනවා. දිනුච මම මේ ළඟදී හරි ලස්සන රිසර්ච් එකක් දැක්කා. 2019 වල ඇමරිකාවල කරපු එකක්. අතන මේකින් හොයාගෙන තියෙනවා මේ loving kindness meditation. ඒ කියන්නේ අපි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ මේ loving kindness meditation anti-aging කියලා. ඒ කියන්නේ ඔබ වයසට යාම අඩු කරනවා කියලා. අතන මේකවල හොයාගෙන තියෙනවා අර මං කලින් කියපු telomeres. මේ telomere මේ මෛත්‍රී භාවනාව එහෙම නැත්නම් loving kindness meditation කරන අයගේ අර telomeres වල දිග අඩුවීම වෙන්නේ අඩුවෙන් කියලා. ඒ කියන්නේ ඔබ වයසට යාම අඩුවීමක් වෙනවා කියලා මේ භාවනා කරන පුද්ගලයාගේ. ඉතින් ඒ වගේම යෝගා, relaxation techniques, breathing exercises, meditation මේ හැම දෙයකටම වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි තියෙනවා මේ සියලු දේම ඔබේ හැමත ඔබේ ශරීරයට කොහොමද හිතකර ලෙස බලපාන්නේ කියලා. ඉතින් ඇත්තටම දිනුචා මෛත්‍රී භාවනාව කරන්නේ කිසිම කෙනෙකුට විශේෂ ආගමකට අයිති වෙන්න ඕනේ නැහැ මෛත්‍රී පතුරවන්නේ. ඉතින් මේ වගේ දේවල් අපිට සල්ලි යන්නේ නැතුව gederi ඉඳන්ම කරගන්න පුළුවන් දේවල් ලස්සන වෙන්න. ඉතින් ඔබේ ආහාර, ව්‍යායාම, නිින්ද අමතරව මානසික සුවතාවයත් ඔබගේ හැම දීප්තිමත් තියාගන්න ඉතාමත් වැදගත්. අපි හැමෝම කැමති පැහැපත් වෙන්න. හැමෝම කැමති ලස්සන වෙන්න. හැබැයි ඔබ පැහැපත් වෙන්න කැමති කියලා දකින දේවල් කරන්න යන්න එපා. වෙන කෙනෙක් කියන පළියට ඒ දේවල් කරන්න යන්න එපා. අපි ලස්සන වෙන්න ඕන අපේ සෞඛ්‍ය, අපේ නිරෝගීකම ආරක්ෂා කරගෙන. ඒ නිසා මම හිතනවා අපි මේ කතා කරපු දේවල් ඔබට හුඟක් වැදගත් වෙයි. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාත්මකව ඔබේ ලස්සන වෙනුවෙන් ඔබේ පැහැපත් බව වෙනුවෙන් අනුමත දේවල් පිළිබඳව තමයි අපි අද කතා කළේ. හුඟක් ස්තුතිවන්ත වෙනවා චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුලිනි ලියනගමට අද සයිබර් ක්ලිනික් වෙතට ඔබේ දායකත්වය ලබා දුන්නට අපේ සයිබර් ක්ලිනික් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හුඟක් දේවල් ඔබ කිව්වා ලස්සන වීම වෙනුවෙන් ඉතින් බොහොම ස්තුතියි. ස්තුතියි දිනුජා. සයිබර් ක්ලිනික් ඇප් එක අපි ළඟදීම ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපේ සයිබර් ක්ලිනික් ඇප් එක හරහා ඔබට අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍යවරුන්ව සම්බන්ධ කරගන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ අනුව ડોક્ટર දුලිනි ලියනගමවත් ඔබට සයිබර් ක්ලිනික් ඇප් එක හරහා ඉදිරියට සම්බන්ධ කරගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඔබේ හැම පිළිබඳ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් හැගින් අහන්නට පුළුවන්. එහෙනම් අපි තවත් දවසක මුණ ගැහෙමු.